නිදුක් නිරෝගී මත් යහපත් වාසනාවන්ත ජයග්‍රහී කාල පරිච්ඡේදය ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න මාසෙ මැද සුවිශේෂී වූ ග්‍රහ ගමනක් සිද්ධ වෙනවා. ඒක මම මාසයේ පලාපලතුලත් කිව්වා, මෙහෙම දෙයක් සිද්ධ වෙන ඉතා විශේෂයි මේ තත්ත්වය කියලා. මොකද මේ සෙනසුරු ග්‍රහය, එමෙත ශනි ග්‍රහය කිව්වම ගොඩක් බයයිනේ. මේ හෙනහුරානේ බය කරලා තියෙනවා. සෙනසුරුගෙන් ඒරාෂ්ටක එනවා, සෙනසුරුගෙන් අහවල් අපලේ එනවා. සෙනසුරු කියන්නේ අති භයංකරයි. සෙනසුරු නිසා මේ රජවරු පාරට වැටෙනවා. අන්න ඕකේ තත්ත්වය. හැබැයි රජවරු පාරට වැටෙන එක විතරයි කියන්නේ. ඇයි හේතුව? මේක වෙළඳකරණයේ වෙච්ච කාලය ඇතුළේ මේ ජ්‍යොතිෂ්‍යත් වෙළඳකරණයට ලක් කළා. ඉතින් බය කළොත් තමයි තමන් ගාවට පාරේ භෝගිකයෝ එන්නේ, ඒවට වියදම් කරන්නේ. ඒ නිසා බය කරලා ඉතරයි නෑ. සෙනසුරු කියන්නේ රජවරු පාරට වටන කතාව ඇත්ත. හැබැයි පාරේ ඉන්න කෙනා රජ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා සෙනසුරුගේ සාමාන්‍ය සියලු හැම ග්‍රහයකින්ම දෙපත්තක් තියෙනවා. අසුභවාදී පැත්ත තියෙනවා, සුභවාදී පැත්ත තියෙනවා. ඉතින් ඒ වගේම තත්ත්වයක් සෙනසුරු තුළ තියෙන ඉතින් වැඩේ. නමුත් අර ආරෝපිත සෙනසුරු ඒ රාශි කතාවල් නිසා මිනිස්සු ටිකක් සෙනසුරුට බිය වෙලා තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශියේ ගමන් කරන දැන් වසර දෙකකට අධික කාලයක්, දෙකකටත් වැඩි කාලයක් තුළ. ඒ කාල පරිච්ඡේද තුළ මේ පසුගිය ජුනි මාසයේ 30 වෙනිදාට සෙනසුරුනිදා, ඒ කියන්නේ මීට මාස 4කට 4 මාස කලින් කාල පරිච්ඡේදය තුළ ඔන්න කුම්භ රාශිය තුළ සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයට පත් වුණා. වක්‍ර භාවයට පත්වීම කියන්නේ මොකද්ද කියලා මම ඒ සෙනසුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. දැන් මේ මේ මිනිත් සති දෙක තුනකට කලින් ගුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. ඒ නිසා ඒක ගැන අපි අමුතුවෙන් කතා කරලා ඉතුනේ. ඉතින් වක්‍ර භාවයට පත්වීමත් එක්ක ඔන්න ගොඩ දෙනෙක්, බොහෝමයක් දෙනෙක් කතා කරා මේ தත්ත්වය. ඉතින් ওই தත්ත්වය තුළ වෙච්ච දේවල් ඔන්න සෙනසුරුගේ වක්‍රය අවසන් වෙමි. සෙනසුරු ඔන්න මේ නොවැම්බර් මාසේ 15 වෙනිදාට නිවෘත වෙනවා. ඉතින් මේ නිවෘත වෙලා මේ තමන්ගේම රාශියක් ඉච්ච කුම්භ රාශියේ සෙනසුරු අවසාන දින 134 ගමන් කරනවා. ඉතින් ඒක ටික මේක සුවිශේෂී. මොකද සෙනසුරුගේ ගමන් මාර්ගයේ අවසාන දින ටිකක් විශේෂයි. ඉතින් තව දෙයක් කියන්න ඕන, මේ ස්වක්ෂේත්‍රව සෙනසුරු ගමන් කරන්න නැවත ආය සෙනසුරුගේම රාශියට කියන්නේ දැන් කුම්භ මකර රාශියට එන්නේ තව වසර 25කට පස්සේ. දැන් මේ පහුගිය වසර 5-6 කාල සීමා තුළ සෙනසුරුගේ ඒ තත්ත්වයන් තුළ ගමන් කරපු කාලය තව ආය අවුරුදු 25 ගණන එකයි විශේෂත්වය තියෙන්නේ. ඒ අද තුලාරාශිගත වෙලා උච්ච භාවයට පත් වෙනවා. ඒක ගැන අපි වෙනම කතා කරමු. ඉතින් නමුත් මේක ඉතා සුවිශේෂී වන්නේ ඒකයි. මේ දින 134 ඉතාමත් සුවිශේෂී වන්නේ ඒකයි. එහෙනම් සෙනසුරු ස්වක්ෂේත්‍රව ගමන් කරන කාල පරිච්ඡේදයේ අවසාන දින 134 තව දශක දෙකකටවත් එහෙම කාලයක් එන්නේ නැහැ. ඉතින් කාල වේලා අනුවගෙන අපි ඒ ගැන කතා කරමු. මම මේ ගැන පොඩ්ඩක් කිව්වේ මේ කාල සීමා තුළ, මේ දින 134 තුළ තියෙන ඉතා සුවිශේෂී භාවය ගැන ඔබට කියන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. සෙනසුරුගේ සම්බන්ධ කාරණාත් එක්ක ඒ රාශක තත්ත්වයන් ඇති වෙනවා. එතකොට ඒ රාශක තත්ත්වයන් තුළ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ රාශක වර්ග කීපයක් තියෙනවා. විශේෂයි මේ අෂ්ටම ඒ රාශකය, ලග්න ඒ රාශකය, ඒ වගේම ජන්ම ඒ රාශකය තව තියෙනවා. සූර්ය ඒ රාශකය, ඔය වගේ ගොඩාක් කතන්දර තියෙනවා. උත්තර විශේෂම කාරණාවත් එක්ක මේ ජන්ම ඒ රාශක කියන එක තමයි ඔය පොදුවේ අපිට හොයාගන්න ටිකක් අපහසු වෙනවනේ. දැන් මේ ලග්න රාශික අෂ්ටම රාශික නම් හැම ලග්න හිමියාටම පිරෙනවා. දැන් අපි එක ලග්නයක් ගත්තොත් ඒ ලග්නයේ 12 වෙනි භාවයේ, පළවෙනි භාවයේ, දෙවෙනි භාවයේ ශනි ග්‍රහය ගමන් කරන කාල පරිච්ඡේද වසර 7 මාරම ලග්න රාශික තියෙනවා. 8 වෙනි භාවයේ ගමන් කරන කාල සීමා තුළ අෂ්ටම රාශික. ඒතකොට මේ පොදුවේ හැම ලග්නෙටම තියෙනවා. ඒ කාල සීමා වලට අදාළව. නමුත් මේ ජන්ම රාශික කියන දේ එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ කියන්නේ හැමෝටම එකම කාල සීමා තුළ පිහිටෙනවා කියන එක එලා ඒ ලග්නය අදාළ හැමෝටම පිහිටනවා කියන එකක් නැහැ. ඒක පිහිටවීම තියෙන්නේ ඔබ උපන් කේන්ද්‍ර සටහන් තුළ, ඔබගේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රය, එහෙම නැත්නම් සඳු ග්‍රහය පිහිටන ස්ථානය තුළ. ඒක මොකද සඳු ග්‍රහය පිහිටන්නේ අපි කියමුකෝ දෙවන කොටුවේ කියලා, දෙවන්න තුළ කියලා. එහෙනම් 1, 2, 3, ඒ කියන්නේ දෙවැනට කලින් එකයි පස්සේ එකයි. ඔන්න ඔය ඒ කාල සීමා තුළ ඒ රාශිවල සෙනසුරු ගමන් කරද්දී ඔබට ඒ ඔබගේ ජන්ම ඒ රාශක තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒව ගැන කතා කරමු. එහෙනම් අපි බලමු මේ නොවැම්බර් මාසේ 15 වෙනිදා නිවෘත භාවයට පත් වෙන, වක්‍ර භාවයෙන් මිදිලා නිවෘත භාවයෙන් පත් වෙන සෙනසුරු ග්‍රහය 2025 මාර්තු 29 දක්වාම ඔන්න කුම්භ රාශිය තුළ ගමන් කරනවා. මේක අපි දැන් කතා කරමු ලග්නෙන් ලග්නේ, ඔබේ ලග්නයට කොහොම වේවිද මේ තත්ත්වයන් තුළ කියලා. රාශි චක්‍රයේ 6 වෙනි රාශිය ලග්නාධිපති බුද්ධ ග්‍රහය වූ කන්‍යා ලග්නේ, කන්‍යා ලග්න හිමි ආයිපෝවන්. ඉතින් කන්‍යා ලග්න හිමියන්ට මේ සෙනසුරු ග්‍රහය, ඒ කියන්නේ සෙනසුරු කියන්නේ ඔබගේ පස්වැන්න සහ 6 වැන්න අධිපතිය. ඉතින් මේ ඔබේ පස්වැන්න සහ 6 වැන්න අධිපතිය ඔබගේ 6 වෙනි භාවයේ තුල ඔන්න වක්‍ර භාවයේ ජුනි මාසයේ අග භාගයේ ඉඳලා මේ වතුරු වක්‍ර භාවයෙන් ගමන් කරලා ඔන්න
මේ මාසේ 15 වෙනි අද දිනේදී නිවෘත්ත භාවයට පත් වෙනවා. ඉතින් මේ කාල පරිච්ඡේද තුල පැවති තත්වයන් තුල දැන් වෙනසක් බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදය. මෙන්න මේ කාල සීමා තුළ ඔබ ගොඩක් අපේක්ෂා බංගත්වයෙන් කටයුතු කරන්න. ඔබගේ මේ 6 වෙනි තුළ ශනි ග්‍රහය ගමන් කිරීම ආරම්භ වෙන්නේ මීට අවුරුදු 2 මාසකට කලින්. නමුත් ඒට සාපේක්ෂව මේ ටිකක් යහපත් ලෙස පහුගිය වසරේ ඔක්තෝබර් මාසෙට චුට්ටක් ආවත් මේ පහුගිය ජුනි මාසයෙන් පස්සේ පොඩ්ඩක් මේ ඔබේ කරන කටයුතු වල ඔබේ බලාපොරොත්තු කඩවීම් තද්ද බල ලෙස පෙන්වුම් කළා. තයක් ඉලක්ක කරන වැඩක් කරා යද්දී ඔන්න මොකක් හෝ හේතුවකින් ඒකට බාධාවක් එල්ල වුණා. සමහරකට ඔක්කොම එපා වුණා. අතහැරලා දාලා යන්න හිතුණා. රට මේ ගම රට දාලා යන්න හිතුණා. එහෙම තත්ත්වයක් ආවා. ඉතින් ওই තත්ත්වයක් එක්ක අනිත් පැත්තෙන් ගත්තාම මේ බැඳීම් තුළ පවුල් ජීවිතය ඇතුලේ සෑහෙන ගැටලු මතු වුණා. තරමද්දරට අර පවුලක් තුළ කියන්නේ පිරිසක් තුළ තනි වුණා. ඒක රැකියා ස්ථාන තුළ ගත්තත් එහෙමයි. ඔබ තනි වුණා. ඔබට සහාය දක්වන කිසි කෙනෙක් නැතුව ගියා. ඔබ තනියම ගමනක් යද්දි ඒකට බාධක ආවා. ඔන්න ඔය වගේ දේවල් එක්ක තමයි මේ පහුගිය මාස 4 මාර ප්‍රබල ලෙසම ගෙවුනේ. අර කලින් ටිකක් ඒ කරන් ආපු ගමන ටිකක් බාධාවල් අඩුවගෙන කරගෙන ගියත් මෙන්න ඒක වෙනස් වෙන්න ගත්තා. ඉතින් අන්න ඒකත් එක්ක තද බල ලෙස මානසික පීඩාකාරී තත්වයකින් ඉන්න මොහොතක තමයි මෙන්න මේ සෙනසුරු ග්‍රහය නිවෘත භාවයට පත් වෙන්නේ. මේ தත්ත්වය ලබන වසර 2025 වසරේ විශේෂයෙන්ම මාර්තු 29 දක්වා වූ දින 134 තුලටම බලපනවා. මොකද මේ ඔබ මේ තන්වෙල් එක දකිද්දී බලා හිතෙනවා ඔබට මොකද මේ කියන්නේ? සෙනසුරුගෙන් සුවිශේෂී වූ දින 134. ඇයි එහෙම කිව්වේ? ඒක පොඩ්ඩක් අපි කතා කරමුකෝ. විශේෂයෙන්ම මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තුල ගමන් කරන අවසාන දින 134. ආය කුම්භ රාශියට ගමනක් වෙන්නේ අවුරුදු 28කට විතර පස්සේ. එතකොට දැන් සෙනසුරුගේම රාශියක් වෙච්ච අවම වශයෙන් මකර රාශියටත් එන්නේ තව වසර 25කට පස්සේ. එනම් මේ සෙනසුරු ස්වක්ෂේත්‍රව ගත කරන මේ දශකය ඉදිරි දශක දෙකක විතර කාලයකට එන්නේ නැති කාලය. ඒ කියන්නේ දින අවුරුදු 25කින් තමයි අවම වශයෙන් එහෙම තත්ත්වයක් එන්නේ. ඉතින් එතකොට එහෙව් කාල පරිච්ඡේදයක එන මේ ඉතා විශේෂිත කාලය මේ සෙනසුරුගෙන් එන ඉතා ප්‍රබල බලය අපි උපයෝගී කරගෙන කොහොමද මේ කාලේ ඔබගේ ධනාත්මක දියුණුවක් විශේෂයෙන් ආර්ථික මේ තත්ත්වයන් තුළ ධනය තුළ ධනලාභයක් ධන වාසියක් අත් කරගන්න ධන යෝගයක් බලාත්මක කරගන්න කියලා කතා කරනවා. ඒ විතරක් නෙමෙයි අපි කතා කරනවා කොහොමද මේ දේ තුළ ඔබගේ සාමාන්‍ය ජීවිතය තුළ රැකියාව ආරක්ෂාව රැකියාක්ෂා ව්‍යාපාර දියුණු කරගන්නේ ඔබේ පෞද්ගල ජීවිතය යහපත් කරගන්නේ ඔබේ අධ්‍යාපනික තත්ත්වයන් තුළ ගොඩ යන්නේ සෞඛ්‍ය මේ වශයෙන් යහපත ළඟානේ මෙහෙමයි. මෙන්න මේ තත්ත්වයන් තුළ චුට්ටක් අපි කතා කරමු විශේෂයෙන්ම මේ ආර්ථික තත්ත්වය රැකිරක්ෂා තුළ. මෙන්න රැකිරක්ෂා තුළ ඔබ කරන් ආපු රැකිරක්ෂා කටයුතු තුළ ඔබ කරන් ආපු ව්‍යාපාර ඔබගේ මොකක් හෝ ජීවිකා වෘත්තිය තුළ ඔබට බාධක එල්ල වුණා නම් අන්න ඒ බාධක ඉවත් වෙන්න පටන් ගන්නවා මෙන්න මේ 15 වෙනි විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේ මුල් සතියෙන් පහු කාලෙන් සීමාව තුළ ඔන්න වෘත්තිය ජීවිතය තුළ ආ වෘත්තිය එපාවිච්ච තත්ත්වයක් අපේක්ෂා බංගත්වයෙන් මිදිලා ඔන්න යම්තාග්‍රඩ වෘත්තිය තුළ යමසි බලාපොරොත්තුවක් තබාගෙන දියුණුවක් අපේක්ෂා කළ යුතු කාලය පරිච්ඡේදය ගොඩනැගෙනවා මේ කියන කාල පරිච්ඡේදයෙන් තුළ. ඒ වගේම ඔන්න දැන් ඔබ කරන් ආපු කටයුතු තුළ යම්කිසි ආකාරයෙන් ඔබ අතර දාලා තිබ්බන ඒ අතර දාපු දේ නැවත ආරම්භ කරන්න යම්කිසි ආකාරයෙන් ඔබට අර ඔබට තිබිච්ච දැන් අපි කියමුකෝ වෙළඳාමක් කරන කෙනෙකුට අර වෙළඳාම අඩු වුණා නම් නැත්නම් යම්කිසි ආකාරයෙන් මොකක් හරි ලැබෙන ආදායම් මාර්ග ව්‍යාපාර තුළ අඩු වුණා නම් ඔන්න ඒ தත්ත්වය වෙනස් කරගෙන අලුත් විදිහට ඒ පරණ දේම කරා යන්න අඩපණ වෙච්ච දේ අලුත් විදිහට කරා යන්න ඔබට අවකාශ සැලසෙනවා. ඒ වගේම මේ කාල සීමා තුළ ඔය පුංචි පුංචි අතිරේක ව්‍යාපාර තුළ ඔන්න කන්‍යා ලග්න හිමියන්ට ලාභත් වෙන කාල පරිච්ඡේදයක් යම්කිසි ආකාරයෙන් අතමිට සරු වෙන කාල පරිච්ඡේදයෙන්ද දැන් ඔබ රැකියාවක් කරන කෙනෙක් ව්‍යාපාර කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ ඔබේ ප්‍රධාන රැකියාවට ප්‍රධාන ව්‍යාපාරට අමතරව ඔබ උත්සාහ කරන කෙටි ව්‍යාපාර කරන දැන් මේ උත්සව සමයේන්නේ දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ කියන්නේ අත්තල අලුත් අවුරුදු සම්බන්ධ වෙලා විශේෂයෙන්ම ඔය ඇඟලුම් වෙළඳාම් එහෙම නැත්නම් ඔය නත්තල සම්බන්ධයෙන් ඔය සැරසිලි ඒ වගේ දේවල් ටිකක් මේ කාලේ වෙළඳාම් වෙන කාල පරිච්ඡේදයක්. අන්න එහෙනම් ඒ සම්බන්ධ ව්‍යාපාර දැන් මේ කතා කරන්නේ මාර්තු මාසේ දක්වා. එතකොට ඉතින් ජනවාරි මාසෙන් පස්සේ පෙබරවාරි විදිහ නිදහස් දිනේ සිංහල අවුරුදු ඔන හැමදේ එකම මේ කාලීනව ව්‍යාපාර කළ හැකි කාල සීමාවක් කියලා තියෙන්නේ. හැබැයි ඒ කාලීන ව්‍යාපාර තුළ කන්‍යා ලග්න හිමියන්ට සුවිශේෂී වූ තත්ත්වයක් උදා කරන්න ලාභ ප්‍රයෝජන ඇති කරගන්න චූටි චූටි ලාභ තුළ වැඩි වෙළඳාමක් තුළ
අතමට සරු කරගන්න පුළුවන් දන්න යෝගයක් සක්‍රිය කරගන්න පුළුවන් කාලම ධනයෝගයක් යෝගම් ගොඩන තන මේ ලොතරයියක් ඇදයකල් න ධනයෝග කියන්න ලොතර විතරන්නම ලොතරයියක් ඇද ඉතා සුවිශෂ පිටිමත්තින නොය මොන ලග්න පලාවල දෙබන මේ කන්න ලක්නමියන්ට මෙන්න ලොතරයි වාසනාවක් කියලා ඒක අම බොරුවක් මොකද හේතු එක අපි යථර්ථය තේරුම් ගත යුතුයි හැමදාම අපි මේ පිටිම් පෙන්න්න කවර ඔලුවට මතු කර දේවල් පිළිගන ජාතියන් අපි එතකොට ඒතත්වයන් තුළ මේ වගේදවල අහුවන්න එපා ොතරයි වාසනාව කන්නයලක් නම ඔක්වන්න එක විදිර තියන්න විදන්න පොඩි පොඩි වාසතියන සමරට කෝටි කන ඇද කන්නයලක් නමට සාපේක්ෂ රුපියල් දහත දක් දෙන අවස්ථාව සීජ දෙසිය දෙන අවස්ථා තියෙන පුළ නමුත් ඔය කියන මහාධනයෝගේ බාදාගන්නන අනිවාරෙන් ඔබේ පුද්ගලිකේ සහන් තුළ ඉතා සුවිශේෂී පිහිටීමක් ඒ සඳහවු දසාකාලයක් ගෙවෙන ඉතාමත්ම සියුම් තත්ත්වයක් පැවැතිය හැකි යුතුයි. එහෙනම් මේ දේ මොකද මේ ධනයෝගයකෙන් මේ ධනයෝගය කියන්නේ මොකක්කෝ තර්මක් තුළ තමන්ට සාපේක්ෂව ඔබ බලාපොරොත්තු වුණාට වඩා ඔබට සාපේක්ෂව ලැබෙන දේට වඩා ලාභයක් යම්කිසි ආකාරයේ ආදායමක් තහවුරු වීම. ඒ නිසා ඔන්න ඔබට මේ තත්ත්වය තියෙන්නේ අර මං කියපු විදිහේ විශේෂිත වූ ව්‍යාපාර තුළ. ඒ ව්‍යාපාර තුළ ඔබ කිසිසේත්ම සැලසුම් නොකර බලාපොරොත්තු නොවුණු ආකාරයේ ලාභ ඔබට අත්කරගන්න හැකියාව පදිනේ නේද? ඒ වගේ දෙයකට යොමු වෙන්න අන්න ඔබේ ධනයෝගය සක්‍රිය වෙන්නේ අන්න ඒ තැනදී. ඒ තැනට යොමු වෙන්න කන්නා ලග්න හිමියෝ තරයේ උත්සාහ දරන්න පොඩි දෙයක් දැන් හිතයි බිස්නස් ගන්නකෝ මට සල්ලි කියලා නෑ මෙහෙමයි අතරමැදි විදිහට මේ විශ්වාසයක් කරන්න ඔන්න වෙළඳාම් කරන වෙළෙන්දෙක් කියලා ඔන්න අතරමැදි එකද කියලා සිල්ලර වෙළෙන්දෙක් කිව්වා නතෝ වෙළෙන්දෙක් කියලා අන්න ඒ දේ තේ තුළ ඕඩර් එකත් ඇඩ්වාන්ස් එකත් ගිහිල්ලා අරන් ආවා ඊටු ටික බේරුවා ඔන්න ඔය වගේ හදා ගන්න පුළුවන් මෙහෙමයි කොහෙන්ද අපිට ඔහොමන කන්ටැක්ස් ඔවා කොහොමද කරන්නේ එහෙම කී කීටද ඉතින් හැමදාම මේක ඍණාත්මක පැත්ත මිතේ තියෙද්දී එතන තමයි උත්සාහ කරන්න පොළොවට බහින්න මේ රට තුළ ගොඩාක් මිනිස්සු මේ ජීවත් වෙන්න බෑ කියන්නේ මේ රටේ වරදක් නෙමේ තනිකරම ඔවුන්ගේ වරද. ඒ නිසා කරුණා කරලා ඒ ඍණාත්මක දේෙන් මිදිලා ඔන්න කන්‍යා ලග්න හිමියෝ මහා පොළොවට බැලලා දෙයක් කරන්න උත්සාහ කරන්න. ඒ කරන දේෙන් අනිවාර්යයෙන්ම ඵල ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔබ දැනට කරන් යන දේ තුල තව අතිරේක ඒකට සම්බන්ධ කරලා දෙයක් උපයන්න පුළුවන්. දැන් ඔබ කරන් යනවා මම මේ එක උදාහරණයක් කියන්නේ. ඔබ මේ කාලේ සිල්ලර වෙනසලක් කරන් යනවා. ඔන්න ඒකට අර බැයිද අර తాවකාලික හෝ ඔය කියන විදිහට මේ මේලා වැඩියෙන් මිල්ලන දේවල් අපි කියමුකෝ ඇඳුම් පැළඳුම් එහෙම නැත්නම් ඒ වගේ දේවල්ට එතන එන කස්ටමර්ස්ලා සම්බන්ධ කරගෙන ඒ වගේ දේවල් කරන්න ඔය සැරසිරි ඒ වගේ විශේෂ දේවල් එකතු කරගන්න බැයිද? නැත්නම් ඔබ පවත්තන් යනවා අපි කියමු මේ වෙලාවේ ඔය කුඩා දරුවන්ට ටියුෂන් කරන පන්ති කරද. හැබැයි ඔය එන තැනද එහා පැත්තෙන් මේ වෙලාවේ ඔය බුක් ෂොප් එකක් දාගන්න බැයිද ඔබට? වෙන කෙනෙක් දම්මලා ගෙදර කෙනෙක් දම්මලා හරි එහෙම නැත්නම් මේ වෙලාවේ ඒ තැන්වල දැන් ඔය ආයිත්තන් දේවල් මේ වෙලාවේ මේ කාලේට කාලිනෝ ගැලපෙන දේවල් කරන්න බෑද? මේ එකක් දෙකක් කිව්වේ මම මේ මට කියන්න බෑ මීට වඩා ගොඩාක් අදහස් තියෙනවා ඒව හොයන්න ඒ අදහස් තුළ ජීවත් වෙන්න. අපි සම්ප්‍රදාය බින්දොත් මේ කන්‍යා ලග්න හිමියෝ ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක්. ඔබ කියයි මේ පොඩි පොඩි ව්‍යාපාර කළ මොනවාද මේ ධනයෝග සක්‍රිය කරගන්න නෑ පොඩි දෙයක් නෙමෙයි ඒක. පොඩි දේ තුළ බින්දු බින්දු එකතු වෙලා ලොකු ගංගාවක් හැදෙනවා වගේ ඔබට ඒ පොඩි පොඩි ලාභ තුල ප්‍රබල විශේෂිත ලාභ අපේක්ෂාවන් පරමාර්ථ ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් කාලයක්. එහෙනම් ඔන්න බාධක අඩුයි මේ කාලේ. ඔන්න එහෙනම් හයිවේ කියනවා වගේ යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉඳලා හිටලා ඉතින් එහෙම මේ බ්ලොක් එකක් ආවොත් ඇරෙන්න ඔන්න උදාහරණයක් කිව්වේ. ඔන්න ඔබ මේ වෙලාවේ උත්සාහ දරන්න පොඩ්ඩක් කාඩ අපසතේ මට හරියන්නේ හැමදාම මට නරකයි මේ වෙලාවේ අරයා මට උදව් කරන්නේ මේ වෙලාවේ අනේ මගේ හිත රිද්දනෝ ඕවා හිත තින්නේ නැහැ කවුරුත් වැඩන්නේ මම මගේ ගමන යනවා මම ස්ථාවරත්වයට යනවා පහුගිය කාලේ තිබිච්ච බාධා ටිකට ඔන්න මම අභියෝග කරන්න කැටිනවා මේ වෙලාව හොඳයි කියනවනම් මම කරනවා. අන්න ඒ ස්ථාවරත්වය තුළ වැඩ කරන්න පටන් ගන්න කන්‍යා ලග්න හිමියනේ ඔබට උපරිම ලාභයක් අත්කරගන්න හැකියාව පාතුනවා. ඒ වගේම මේ රැකියාව තුළ රැකියාවල් කරන අයටත් මේ කාලේ රැකියාව තිබ්බ ගැටලු කාර්යතත්වය මොන හරි ඔබට ප්‍රශ්න ගැටලු තිබ්බන ඔබට ප්‍රශ්න ගැටලු ඇති කරන හිටියනම් අයින් වෙනවා. ඒ පැත්තෙන් ඔබට නැත්නම් රැකියාව තුළ මොකක් හෝ නීතිමය ගැටලුවක් හෝ මොකක් හරි ප්‍රශ්න ගැටලුවක් මැදිහත් වෙලා කියන ඒ දේ තුළ ඔබට යම්කිසි සහනයක් අත් වෙනවා. සමහරට ඔබ එතනදී ඇත්තටම වරදක් කළා දිනවනා අර අවම දඬුවමකින් ඔබට එකෙන් බේරෙන්න පුළුවන්. නැත්නම් ඔබ එතන වරදක් නැතුව ඔබ අහුවෙලා ඉන්නවනම් ඔබට ඒකෙන් නිදහස ලැබෙන්න පුළුවන්. ඒ වගේ සාපේක්ෂව ඔබ කරපු දෙයට අනුව ඔන්න මේ කාල සීමා තුළ රැකියාව තුළ හෝ වේවා ඔබ කරන ව්‍යාපාර තුළ හෝ වේවා අනිවාර්යයෙන්ම ඔබ උත්සාහ දරන්න ඒ දේව ප්‍රශ්න තියෙනවනම් කතා බහ කරලා විසඳ ගන්න. ඒ නීතිමය ගැටලු පවා මේ කාලේ නඩුවක් මොකක් හරි තිබ්බනම් ඒ දේවලුත් ඔබට කතා බහ කරලා අර ගොඩින් බේරගන්නේ නඩුව ඉල්ලාස් කරගන්න. අන්න ඒ වගේ අවස්ථාවන් යොදා ගන්න මේ වෙලාවේ තියෙනවා නීතිමය හෝ වෘත්තිමය ගැටලුකාරී තත්වයන් වලින් මිදෙන්න හැකියාව තියෙනවා. ඔය යම්කිසි ඔය මොකක් හෝ ඔය ඔබ කරපු ලිපිලිගෙන කටයුත්තක ගැටලුවක් මතුවලා තිබ්බනම්
ඒ දේවලින් සහනයත් කරගන්නත් ඔබට හැකියාව පාදනවා. හැබැයි ටිකක් සැලකිලිමත් වෙන්න මේ කාලේ කන්‍යා ලග්න හිමියෝ ඔය ගෙවීම් සම්බන්ධ කාරණා තුලින් ගැටලු මතුවෙන්න පුළුවන්. බදු විශේෂයෙන්ම බදු ගෙවීම් පැහැර හැරීම් තිබ්බන ඒවට ගැටලු මතුවෙන්න ඉඩ කඩපදිනවා. තව පැත්තෙන් ගත්තාම මේ කාලේ විදුලි බිල් එහෙම නැත්නම් ඔය ටෙලිෆෝන් බිල් ඒවා ගෙවන්න අතපසු වෙලා හෝ ඒව නිසා අන්න ටික දවසක් කරන ඒ වගේ ගැටලුවක් ඒවා විසන්දි වීම වලට ලක් වෙන. දැන් ව්‍යාපාර ස්ථානයේ කියමුකෝ ඔබට ව්‍යාපාරයක් තියෙන ව්‍යාපාර ස්ථානයේ වැඩ කරන කෙනෙක් තමයි වාක්‍යෙම දරන. ඒ කෙනාට මග ඇරෙනවා. අන්තිමට ඔන්න විදුලිය කපලා යනවා. ඔබ දන්නේ. ඇයි ඔබ ඒවට මුදල් වෙන් කරලා දෙනවා? ඒවා ඒ දේ වෙලා නැහැ. අන්න ඒ වගේ දේවල් වෙන්න. ඒ වගේ මේ කාලේ ටිකක් පාරේ වාහන ධාවනය කරන නම් පොඩක් ඔය දඩ කණ්ඩ වෙන කාල පරිච්ඡේදයක්. ඒකෙන් ද ටිකක් ප්‍රවේශම් වෙන්නේ ඒ සම්බන්ධ කාරණා තුල. ඒ වගේ මේ කාලේ විශේෂයෙන්ම හවුල්කරුවන් එක්කනම් ගැටලු මතු වෙනවා. හවුල්කරුවන්ගෙන් සහනයක්වත් වෙන්නේම නැහැ. හවුල්කරුව ඔබව රවට්ටනවා. හවුල්කරුව ඔබට ලැබිය යුතු ලාභ හංගනවා. ඔවුන් වැඩි අරගෙන ඔබට පාඩු පෙන්නනවා. ඒ වගේ තත්ත්වයන් නම් තදරම දින ඉඳන් මේ හවුලේ කැඳත් හොඳ කාලයක් නම් නෙමෙයි මේක. මේ ගමන යා යුතු තනියම. ඒ නිසා හවුල් ව්‍යාපාර තුළට එතරම්ම යහපත් කාල පරිච්ඡේද නොවන නිසා ඔය හවුලේ ව්‍යාපාර කරන ඒවා අතහරින්න කියන්නේ. ඒව ගැන වැඩිපුර සැලකිලිමත් වෙන මොනවාද මේ කාලේ වෙන්නේ? වෙළඳාම් කොහොමද? මේවල ලාභ ඇත්තටම මේ පෙන්වන දේවල්ද? අන්න ඒව ගැන පොඩ්ඩක් මූල්‍ය මේ පරිපාලනය කොහොමද යන්නේ? අන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒක හොඳට බලන්න. මොකද ඔබ තනි ව්‍යාපාරයක් කරත් ඔබේ සේවක සේවිකාවෝ ගැටිය සැලකිලිමත් වෙන මේ කාලේ පොඩ්ඩක් ඕන් ඔය එහෙම යටිමඩි ගහන්න පෙළඹෙන කාලයක්. චූටි චූටිට ඒව ආරම්භ කරන කාලයක්. ඒක නිසා ඒ ගැන ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන තමන්ගේම විශ්වාසවන්තය වුණත් අනවශ්‍ය දේට විශ්වාස කර යුතු නැහැ. සැක කරන්න අවශ්‍ය නැහැ. එහෙම ඔවුන්ට වරදක් කරන්න බැරි වෙන විදිහට ඔබේ අවධානය ඒ දේවල් තුළ පවත්වාගෙන ගියොත් ඔබට ඒ තුළ සහනයක් විය හැකිය. ඉතින් ආර්ථික තත්ත්වය එහෙම වෙද්දි මේ පවුල මේ ඔබගේ ගෘහ ජීවිතය ගැන කතා කළොත් අන්න ඒ தත්ත්වය තිබුණ තමා ওই ගැටලුව තියෙන. මොකද මේ කාලේ මොකද මේ අපි මේ විවාහය කියන දෙයට නමක් දාගෙන මේකට ජීවත් වීම තුලත් තියෙන හවුලක්. මං කියවන හවුල තුල අවුල් කියලා. ඉතින් ඒ தත්ත්වය නම් ටිකක් දීර්ඝ වශයෙන් පාදුනා. මොකද දැන් රාහු ග්‍රහය 7 වෙනි භාවයට ලබන වසරේ මැයි වෙනකම් වගේ ඉන්නෝනේ. දැන් මේ මීට වසර එකහමාරක් තිස්සේ දැන් ගොඩක් ওই ගෘහ ජීවිත තුල ගැටලු මතුනේ ඔබ කල්පනා කරොත්. ඉතින් ඒකත් එක්කම අර ඔබ මේ වෙලාවේ කිසි දෙයකට අඩංගු වෙන්නෙත් නැනේ. හරි. නිකන් අර ඔබ තනියම උනත් ඉන්න කැමති. ඔබ තනියම හරි ඉන්නවා. අන්න ඔබ අර මේ වෙලාවේ ස්වාධීන කෙනෙක් වෙලන්. අන්න ඒකත් එක්ක ගෘහ ජීවිතය ඇතුළේ තියෙන කියන්නේ සම්බන්ධතාවය නම් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. යහපත නිසා දැන් මැයි මාසයේ වෙද්දි රාහු ඔබගේ හත් වෙනි භාවයෙන් එළියට ගියත් ඇත්ත වශයෙන්ම කතා කරොත් අනිත් පැත්තට යද්දි ආයේ සෙනසුරු වෙන ඔබගේ හත් වෙනට මාර්තු මාසය. ඒක නිසා ටිකක් කන්‍යා ලග්නෙම යන පවුල් ජීවිතේ නම් යහපත් කාල පරිච්ඡේදයක් මේ ළඟ ළඟ පේන්නේ. හැබැයි ඔය දේ තුල ඔබට බුද්ධිමත් දෙයක් කරගන්න බුද්ධියක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ පවුල් ජීවිතේ පවුලක් කැඩී බිඳී ඉහිරි යනවා වෙනුවට ඒ දේ රැකගෙන ඔබ ඒ ඔබගේ කටයුතු ඔබ කරගෙන අන්න යන්න පුළුවන් තත්ත්වයක් ළඟා කරගන්න පුළුවන්. මොකද දැන් පහුගිය කාලේ තිබිච්ච අඩදබරවල හැටියට මේ කාලේ එහෙම නැහැ. මේ තත්ත්වය තුල ඔබට තරමත් දුරට සතුටු විය හැකි කාලයක් තමා මේක. ඒක නිසා වෙන්න ඒ තත්ත්වයන් තුල දැන් පවුල් ජීවිතය තුලේ සම්බන්ධතාවයේ තදට නැතත් සම්බන්ධතාවයන් තුල දෙන්නා අතර අර ඒ ආදරය යම්කිසි ලෙන්ගතුකම නැතත් පවුල් ජීවිතය තුල ඒ බන්ධනය ලෝකෙට පේන්න හරි පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. වගේම ස්වාධීනව ඔබට ඔබගේ ගමන යන්නත් හැකියාව දෙනවා. දැන් කියන්නේ දැන් අපි කියමුකෝ විශේෂම දැන් කාන්තා පාර්ශ්වයට ගොඩක් විශේෂ වෙනවා. දැන් ඔබ කන්‍යා ලග්නෙමි කාන්තාව. ඔබට මේ දැන් මිනිස්සු කියන්නේ දැන් මේ අපේ රටේ තියෙන සම්ප්‍රදාය දැන් ඒවා සියල්ල බිඳිලා තියෙන නමුත් අර දැන් කාන්තාවට තනියම ගමනක් යන්න බෑ. අන්න ඒ වගේ දේවල් ටිකක් තාම මතධාරින් තියෙන. හැබැයි එහෙම කියලා නෑ. ඔබ කාන්තාවක් වුණත් මේ වෙලාවේ ඔබට පිරිමියෙක් වගේ ඒ ඕන වගකීමක් දරන සමහරට මුළු පවුලෙම බර ඔබ තුළ තබාගෙන ඉදිරියට යන්න. අන්න එහෙම හැකියාවකුත් තියෙනවා. ඒක නිසා කලබල වෙද නැහැ. අමුතු ශක්තියක් මේ තුළ ඔබ තුළ ක්‍රියාත්මක වෙන නිසා ඒ පවුල් ජීවිතය තුළ එන ගැටලු ගණන් නොගෙන ඒවා අර ඒවා නිසා නොසැලී අර ඒ දේවල් වලින් පොඩ්ඩක් හිතර දෙනවා. ඒවා තියෙන මනුෂ්‍යත්වයනේ. නමුත් ඒවා මහා ලොකුවට හිතර දීම වෙලා දීර්ඝකාලීනව පීඩාවෙන් පසු වෙන්න තරම්ම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබ උත්සාහ කරනවා පවුලක් විදිහට යම්කිසි ආකාරයකින් දියුණුවක් බලාපොරොත්තු. හැබැයි ඔබට ඒ සහය නම් ලැබෙන්නේ නැහැ. ඒ தත්ත්වය ඔබ තේරුම් ගත යුතුයි. ඔබ දැන් තේරුම් අරන් තියෙනවා. නමුත් අර හැම වෙලෙම ඔබ උත්සාහ කරනවා පවුලේ කියලා දෙයක් කරගන්න. එන්නේ ඊට වඩා ඔබ තනියම ගමනක් යන එක තමයි යහපත් වෙන්නේ. ඒ වගේම මේ කාල සීමා තුළ ඔන්න විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන් හිටියනම් ඔන්න විදේශගත වීම කියන්නේ පවුලක් විදිහට විදේශගත වෙන්න. අන්න ඒ හිණේ සාක්ෂාත් කරගන්න නම් හැකියාවක් ප්‍රබලන්දෙන් පදනවා.
කුමන හෝ තත්ත්වවල අඩුම තරමේ පදිංචිය හෝ වෙනස් වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ වගේම කාලයත් තිස්සේ සැලසුම් කරන් හිටියානම් ඕන නිවසක් ඉදිරි කරන්න ඉඩමක් ගන්න අන්න ඒ වගේ ඉලක්කයකට මූලික අඩිතාලම මේ මාර්තු 29ට කලින් ගන්න ඔබට හැකියාවක් එනවා. මොකක් හෝ හේතුවක් උඩ අඩුම ගියක් හදන්න ඉඩමක් ගන්න නැත්නම් ඒ සැලසුමක් අත්විවරමත් දාන්න ආරම්භයක් ගන්න මේ කාලය යහපත් කාල පරිච්ඡේදයක්. ඒ දේ ඒ ඔබේ හීනේ ඉෂ්ට සිද්ධ කරන්න ඒ හීනේට මූලික අඩිතාලම තබා ගන්න මේ කාල සීමා තුළ යහපත් වෙනවා. හැබැයි තව දෙයක්, දරු දැරියන් මේ කාල පරිච්ඡේද කුඩා දරු දැරිය ඉන්නවනේ අධ්‍යාපනයේ ඔවුන්ගේ තියෙන ඇල්ම ටිකක් අඩු යෝම් පොඩ්ඩක් මේ කාල පරිච්ඡේද තුළ පොඩි පසුබෑමක් පෙන්නුම් කරන. පසුබෑමට හේතුව මොකද්ද කියලා ඔබ ටිකක් මානසිකව ඔවුන් එක ටිකක් දැනන අන්දමින් කතා කරලා හොඳ ගන්න. මොකද ඔවුන්ට අඩත් ඒට්ටම් කරා යන්න එපා. අඩත් ඒට්ටම් කරන්න ඔවුන් හිතුවක්කාරී වෙනවා. ඒක නිසා පුළුවන් තරම් ආදරය තුළම තමයි ඒ ප්‍රශ්න උත්තර සෙවිය යුතු. ඒකට ටිකක් පීඩාකාරීත්වය මනස දැනන. මොකද දරුවන් ටිකක් නොමග යන සුළුයි, දරුවන්ගේ තියෙන අධ්‍යාපනයේ තියෙන උනන්දු අඩුයි. එහෙම දැනෙද්දි චුට්ටක් හිත රිදෙනවනේ ඔබ මවක් හෝ පියක් වුණොත්. ඒ තත්ත්වය ටිකක් දැනන. හැබැයි ඒකට උත්තර සෙවිය යුත්තේ අඩත් ඒට්ටම් කිරීම තුළ හෝ ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඔය සරවර වීම තුළ නෙමෙයි. ඔබ මේ දේ තුළ ටිකක් නිදහසේ ඔවුන් එක්ක කතා කරලා, කෙනෙක් ඒ සාමාන්‍ය දැනේ පොඩ්ඩක් එළියට එක්කන් ගිහිල්ලා චුට්ටක් විනෝද වෙන්න දීලා ඊට සැන්න දරුවොත් එක්ක ටිකක් විනෝද වෙලා හොඳට කතා බහ කර කර ඉන්න ගමන් අතරමඟදී ඒ වගේ දේවල් හිමින් සිරුවේ හද්දු අන්න ඒ දේවල් දරුවන්ගෙන් ගන්න බලන්න. මොකද දරුවන්ට මේලා තියෙන ප්‍රශ්න කියලා. අන්න ඒ නිසා එහෙම දරුවව තේරුම් ගැනීම තුළ මේ කාලේ ඒ ප්‍රශ්නට උත්තර සොයන්න යනවා. නැත්නම් කලබල වෙලා කෑ ගහලා අඩි පොළේ ගහලා ඒ දරුවන්ට ගහලා කරලා ඒ වගේ දේවල්ට යන්න උත්සාහ කරා කියලා ඒකට උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් සිදුවෙන්නේ තවත් දරුවා මානසික වැදවැටීම සහ ඔවුන් ඒ දේ තුළ තවත් හිතුවක්කාරී වෙලා තව තවත් දේවල් රහසිගතව වැරදි දේවල්ට පෙළඹෙන්න සහ ඔබෙන් ඈත් වෙන්න උත්සාහ දැරීම පමණයි. ඉතින් ඒ වගේ මේ කාලේ මේ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා පවත්වන අයට මේ කාලේ ඒ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළ පැවැත්මක් නැතත් පියවරෙන් පියවර හැම වෙලේම ආදර සම්බන්ධතාවල් ගොඩනගා ගන්න. මේ එකක් ඉවරද එකක් ගොඩනගා ගන්න. අන්න ඒ වගේ තත්ත්වයකට හැකියාවක් පාදුන. හැබැයි ඉතින් ඒ දේ ඔබට යහපත්ද? ඒක ඔබ තේරුම් ගත යුතුයි. මොකද මේ කාලේ ආදර බැඳීම් වලට එතරම් පැවැත්මක් නැහැ. මේ කාලේ විවාහක අය වුණත් මේ අනිවාර්ය බැඳීම් වලට පැටලීම ඉඩකඩ ඉතා වැඩි මේ කාලේ. ඒක නිසාවෙම චුට්ටක් ප්‍රවේශංකාරී වෙන්න ඒ දේවල් තුළ. මොකද ඔබට හානි කර දේවල්, ඔබගේ නමට හානි කර දේවල්, ඔබට යම්කිසි ආකාරයෙන් පසුකාලීන හෝ පීඩා විඳින වෙන විදිහේ බාධක ඇතිවීමේ ප්‍රබල ප්‍රවණතාවයක් තියෙන නිසා ඒකට දීර්ඝ කාලයක් කියන මේ හැමදාම කියනන කියනවා නෑ. මේක ටිකක් වසරේ කහමාරක් තිස්සේ වගේ ඔබට ඒ தත්ත්වය පවතින. ඒක ටිකක් ඒක දීර්ඝ කාලින ප්‍රවත්මක් තියෙන නිසායි මම මේ දේවල් කියන්නේ. මොකද ඊට පස්සේ සෙනසුරු ග්‍රහය 7 වෙනි පාරට පැමිණුනහම ඔය මාර්තු 29 මැයි 18 කාල පරිච්ඡේදය ටිකක් ඇත්තටම ධර්ම වන්දමින් ඒ වගේ ඒ අසුරුකම් වලට පෙළඹෙන්නේ ඒ දේවල් තුළ යම්කිසි ආකාරයකින් දුරදිගියන් හානි කර දේ සිද්ධ කරගෙන ඊටකට පවතින දේ. ඒක ගැන අපි ඊයින් පස්සේ කතා කරමු. මේ දක්වා කාල සීමා තුළ චුට්ට ප්‍රවේශම්කාරී විය යුතු වෙනවා මේ බැඳීම් කියන කාරණා තුළ. අනිත් පැත්තෙන් කතා කරනවා මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම දැන් විදේශගත වෙලා ඉන්න අයයි අපි ගැන කියන්නේ නැත්තේ ඒක නෑ. මේ හැම දෙයක්ම මේ කියපු හැම කාරණාම ඔබ විදේශගත වෙලා ඉන්න ගමන් ඔන්න ව්‍යාපාරයක් කරන්න හොඳයි, ඔන්න විදේශගත වෙලා එහෙට මෙහෙ තියෙන දෙයක් ගෙන්න ගන්න ඒවා විකුණන්න අන්නේ හැම දෙයකම හොඳයි. ඒ අර ආර්ථික ලාභ අත්වන කාලයක් මේ කාලේ. අතිරේක ආදායම් මාර්ග කියන්නේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් වෙන කාලය මේ කාලේ. අන්න ඒකයි. ඒ නිසා බුද්ධිමත් විය යුතුයි. කියන්නේ ඔබ තෝරාගත යුතුයි ඔබේ ඉලක්කය. අන්න ඒ දේ තුළ ඔබට විදේශගත වෙලා හිටිය ලෝකෙ කොහේ හිටියත් ඒ දේ ඉස්සත දැන මේ කියපු හැම කාරණාම විදේශගත ඉන්නටත් තද්දවම බලපානවා. මේ කාලේ විශේෂයෙන්ම ඔබේ සහකාරය සහකාරිය ගැන ගැටලු, ඔවුන් ගැන වැරදි දේ ආරංචි වෙන්න හේතු කාරණා යදෙනවා. ඒ දේවල් තුළ හැබැයි දැන් ඒක ඔබට හුරු වෙලා ඒක ලොකු ගාණක් නැති වුණත් මේ කාල සීමා තුළ ඒ වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඔබේ යම්කිසි ආකාරයෙන් සැමියා බිරිඳ ඔබ නොතකා හරින, ඔබ නොසලකා හරින තත්ත්වයන්, ඔබ යම්කිසි ආකාරයකින් අර ඔබ ප්‍රතික්ෂේප කරන තත්ත්වයන් ඒවා ටිකක් බලාපොරොත්තු වෙනවා මේ කාල පරිච්ඡේදයන් තුළ. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ මේ අධ්‍යාපනය ගැන කතා කරොත් අධ්‍යාපනික වශයෙන් ඉතා යහපත් කාල පරිච්ඡේද මේ කුමන හෝ තත්ත්වයන් තුළ අධ්‍යාපන ජීවිතය සාර්ථක කරගන්න හැකියාව පවතිනවා. එකවර අවස්ථා දෙකනේ, එකවර කීපයක් ඉගෙන ගන්න හොඳ හැකියාව තියෙනවා. يعني ඩිග්‍රී දෙකක් වුණත් එකපාර කරන්න පුළුවන් කාලයක් මේ කාලේ. ඒ තරම්ම මතක ශක්තිය, ඥාන ශක්තියක් ඔබ තුළ පවතින කාල පරිච්ඡේදයක්. අනිත් පැත්තෙන් කුමන හෝ තත්ත්වයන් තුළ ඒවල විභාග හෝ වේවා, සම්මුඛ පරීක්ෂණ හෝ වේවා, ඔය වයිවා ඒ මොන ඕන දෙයක් ගොඩ දාගන්නත් හැකියාව ඔබට පවතින කාල පරිච්ඡේදයන් නිසාවෙන්
කලබල වෙන්න එපා මේ කාල සීමා තුළ ඒ වගේ දේවල් වැඩි වෙන්න මොකද ඒ දේවල් තුළ ඔබ ලැබෙන පන්නරය ඔබේ වෘත්ති ජීවිතේ සාර්ථකත්වයට උත් වෙනවා ඔබ මොකද අධ්‍යාපනික වශයෙන් දියුණු වෙන්න වෙන්න ඔබේ වෘත්ති ඉහළට යන්න ඔබට හැකියාව තියෙනවා ඒ අලුත් අලුත් ප්‍රායෝගික දේ ඉගෙන ගැනීම තුළ ඔබට යම්කිසි ආදායම් මාර්ග සඳහා යොමු වෙන්න හැකියාව දෙනවා ඒක නිසා ඔන්න කන්‍යාලග්න හිමියෝ මේ කාලේ අධ්‍යාපනයට වැඩි යොමු වෙනවා යහපත් පාසල් අධ්‍යාපන හදන දරුවන්ටත් කියන දේ මේ කාලේ ඔබේ මතක ශක්තිය යහපත් ඉදන් වැඩි වැඩියෙන් පාඩම් කරන්න පුළුවන් නම් මේ ළඟ ළඟ විභාග එනවනම් ඒ දේවල් වල මුහුණ දෙන්න ඔබට හැකියාව ලැබෙනවා හොඳ අවස්ථාවක් ඔබට මේ විශේෂයෙන්ම දැන් මේ කාලේ A level විභාගෙම උසස් පෙළ යන නිසාවෙන්ම මේ ඉදිරියේදී ඒ සඳහා යොමු වෙන කන්‍යාලග්න හිමියන්ට මේ කාලෙත් ඇති යම් කිසි දෙයක් පාඩම් කරලා ගොඩ යන්න ඒක නිසා උත්සාහ දරන්න ඒ තත්ත්වයන් තුළ නම් යහපත අත් වෙනවාමයි ඒක ස්ථිරයි සෞඛ්‍ය සම්බන්ධ කාරණා ගැන කතා කරොත් මේ කාල සීමා තුළ ඔබේ සෞඛ්‍යමය තත්ත්වයන් තුළ විශේෂයෙන්ම බඩ ආශ්‍රිත යටිබද පහත බද බඩ වැල් ආශ්‍රිත වක්ගඩුව ආශ්‍රිත වක්මාව සම්බන්ධයෙන් නම් ගැටලුකාරී තත්ත්වයන් වැඩි මේ කාලේ විශේෂයෙන් කාන්තාවන් විශේෂයෙන්ම සැලකීමත් විය යුතුයි ඔබගේ ගර්භාෂය ඔසප් චක්‍රයේ ඒ තත්ත්වයන් තුළ ගැටලුකාරී තත්ත්වයන් ප්‍රජනන පද්ධතියේ යම් කිසි ගැටලුකාරී තත්ත්වයන් උත්සන්න වීමේකට පවතින වගේම පිරිමි පාර්ශ්වය විශේෂයෙන්ම මේ කාලේ ඔය අක්මාව සම්බන්ධ රෝගී තත්ත්වයන් එනවා ඒ නිසා මේ කාලේ ඔය එක එක මත්පැන් එහෙම පානය කරන ටික ප්‍රවේශම් වෙන්න ඕන මත්පැන් පානය නොකරත් ඔය නන් ඇල්කොහොල් සිරෝසිස් නැත්නම් ඔය තෙල් අධික ආහාර ගැනීමත් එක්ක ෆැටි ලිවර් තත්ත්වයන් අක්මාවේ තෙල් තැන්පත් වීම වගේ තත්ත්වයන් නැතිවීම ඊට කඩ පවතිනවා ඔය බඩ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන ඊට කඩ වැඩි ඒ නිසා බඩ වැල් සම්බන්ධයෙන් ඔය බඩ වැල් තුවාලෙන් ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් ටිකක් දුර දිගේ බලාපොරොත්තු විය හැකි ඒ නිසා ඒකන සැලකීමත් කටයුතු කරන්න යන්න ඒ දේවල් ගැන ඔවා ගණන් ගන්න ඔබ මේ වෙලාවේ අසරිප ගත එහෙම ගණන් නොකර ඉන්න එපා ඒවා කල් දානවා ඒවට ප්‍රතිකාර කරන ඒ කල් දාන්න එපා මොකද ඒවා දුර දිග යන්න පුළුවන් ඒ නිසා මේ මූලිකාදී මේ දේවල් වලින් මිදෙන්න උත්සාහ දරන්න ඉතින් මේ කියන තත්ත්වයන් තුළ තමා මේ කාල සීමාව ගෙවෙන්නේ ඉතින් ඔබට මේ හැම දේ තුළම යහපත පාදා ගන්න පුළුවන් ඒ ගැන අපි මේ පිළියම් පිළිවෙත් මේ දැන් කතා කරන්න යන්නේ ඒ නිසා තමන්ට හැකි පමණින් මේ පිළියම් පිළිවෙත් කරන්න උත්සාහ කරන දැන් විදේශගතලා ඉන්නට මේ බෝධි පූජා තියන්න බෑ නේ ඒ සිහි ගන්නවා ඒ බාරහාර ඒ දේවල් භාවනාවක් විදිහට තමන් ඉන්න කාමරේ හරි කරන්න තමන්ට හැකි පමණ උත්සාහ කරන්න මොකද මේවා කෙටි දේවල් හරි ලේසියෙන් කරන්න පුළුවන් දේවල් ඒ නිසා ඒ දේවල් තුල ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ ඕරක ධනාත්මක කරන ඔබ ශක්තිය ළඟා කරගෙන කොහොම හරි මේ සෙනසුරුගින් දෙන මේ සීමිත කාලයකින් තියෙන යහපත උපරිමෙන් ළඟා කරගන්න උත්සාහ කරන්න. එහෙනම් අපි දැන් කතා කරමු මොනවාද මේ හැම දෙයකම යහපත ධන යෝග සක්‍රිය කරගන්න, අයහපත නැති කරගන්න, ජීවිතේ දියුණුව සලසා ගන්න කරන දින පිළියම් පිළිවෙත් කියලා. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන කියද්දී සමහරු ප්‍රශ්න කරනවා. මේ අපි මේ දෛවයේ අරගෙන ආවේ පෙර භවයන කුසල් අකුසල් මත නම් කොහොමද අපි වෙනස් කරන්නේ? කොහොමද අපි දෛවය වෙනස් කරගන්නේ කියලා. මෙහෙමයි අපිට දෛවය වෙනස් කරනවා කියන අදහස් කරන්නේ අපිට සිදුවෙන අසුභකාරී දේවල් වැළැක්වීම පමණක් නෙමෙයි. පුංචි උදාහරණයක් ගමු. වහිනවා, වර්ෂාව වෙනවා. එතකොට මේ වර්ෂාව කියන්නේ අපිට නවත්තන්න බෑ. හැබැයි අපිට වැස්ස නොතෙමී ඉන්න පුළුවන්. එක්කෝ ඒ වෙලාවට අපිට හේවනකට කියන්නේ වැස්සෙන් තෙමෙන්නේ නැති තැනකට යන්න පුළුවන්. සමහර තැනද කුඩයක් තියෙනවා ඉහළ යන්න පුළුවන්. හැබැයි කුඩ ඉහළ යන්න බැරි වෙහිත් තියෙනවා. ඉතින් මොන මේ පිළියම් පිළිවෙත් කියන්නේ ඒ වගේ දෙයක්. අපිට ඒ අවස්ථාවන් වලට මුහුණ දෙද්දී අපිට తాවකාලිකව හෝ ඒ සඳහා විසඳුමක් ගන්න පුළුවන්. සමහරක් වල දුරට ඒ සිදුවෙන දේ තුළ දැන් වැස්ස හින්දා ඔබ හේවන කරන්න අතර වෙන්න ගියුනොත් අපිට යන ගමන පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි ඔබට වැස්සට වාහනයක් තිබ්බොත් නොතෙමී යන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. සමහර අයට තමන්ට තමන්ට සාපේක්ෂව වෙනස් කරන්න පුළුවන්. සමහරුන්ට එකෝ තෙමෙන්නේ දැන නැත්නම් කොඩයක් කියලා යන නැත්නම් සමහරවිට ප්‍රශ්න නැතුව වාහනේ යන්න පුළුවන්. හැබැයි ඔය අතතන පොඩ්ඩක් තෙමෙන්නත් පුළුවන්. මේ මොකද්ද මේ මිනිස්සයා කියන්නේ කියලා සමහරවිට කේන්තිය වෙන්නේ නැහැ. මම මේ කියන උත්සාහ කරන්නේ මෙහෙමයි මේ පිළියම් පිළිවෙත් තුළ අපිට උත්තර හොයන්න පුළුවන්. අපි නිවැරදිම පිළියම් පිළිවෙත් උත්තර හෙව්වොත් අර වැස්සට අපිට වාහනයක ගිහිල්ලා කුඩේකින් බහැලා යන්න පුළුවන් තත්ත්වයට අපිට හරියට කරගත්තොත් පුළුවන්. සමහරක් වෙලාවට අපිට ඒව හරියට කරගන්න බැරුව ගියොත් අපිට කුඩයක් ලාවට තෙමෙති මෙහෙර කුඩේ යන්න පුළුවන්. නැත්නම් ටික වෙලාවක් නතර වෙලා ටිකක් ප්‍රමාදුණත් යන්න පුළුවන්. ඒ වගේ තමයි. අන්න ඒක සරල උදාහරණයක් තියාගන්න. ඉතින් හැබැයි මේ හැම දෙයකටම අපිට උත්තර හොයන්න පුළුවන්. මොකද අකුසල් කර්ම නම් මේ අපිට අපල කියලා පළ දෙන්නේ. ඒවා අපිට කුසල් කිරීම තුළ අහෝසි කරගන්න පුළුවන්. දැන් ධන අපි කියන්නේ ඍණ දේවල් නැති කරන්න අපි ධන දේවල් එකතු කර යුතුයි. අන්න ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා මේ පිළියම් පිළිවෙත් කිරීමේදී ඉතා විශේෂත්වයක් තියෙන එක. ඒකයි මේක විද්‍යාත්මක පසුබිම. ඉතින් විශේෂයෙන්ම දැන් අපි මුලින්ම බෝධි පූජා පිළියම් පිළිවෙත් ගැන කතා කරොත් මේක ටිකක් විශේෂ බෝධි පූජාවක් කරන්න පුළුවන්. හැකිනම් සමහරුන්ට සෙනසුරාදා දිනවල 7ක් එක දිගට මේ බෝධි පූජාව කරන්න උත්සාහ කරන්න. නැත්නම් මාසෙට එක දවසක් බැගින් මාස 7ක් කරන්න පුළුවන්. මාස 7ක් කියන දීර්ඝ කාලයක් පුළුවන්.
අවම වශයෙන් සති දෙකකට සැරයක් මේ බෝධි පූජාව කරන්න පුළුවන් නම් මේ කාලේ. ඊට මේ සඳහා ටිකක් ලොකුවට අමාරු නෑ. පුළුවන් නම් නුගකොළ 7ක් හොයා ගන්න ඕන. නුගකොළ 7යි. එලෙඟි තෙල් පහන් 7යි. මේක ඔබට එලෙඟි තෙල් පහන් මතක් දාලන්න පුළුවන් වඩා හොඳයි. එහෙම හැකියාවක් නැත්තම් පොල් තෙල් පහන් වල එලෙඟි තෙල් බිඳු දෙක තුනක් මිශ්‍ර කරත් ගැටලුවක් නෑ. ඒක හිතන්න එපා. එලෙඟි තෙල් පහන් කියලා හැබැයි ඔය කඩේ අර තියෙන ඉටි දාලා හදලා තියෙන එලෙඟි තෙල් පහන් ගන්න එපා ලේසියට කියලා. එලෙඟි තෙල්ම දාලා පහන් හතක් ඔබ හදාගන්න උත්සාහ කරන්න. ඒ වගේම නිල් පාට මල් ඕන. ඉතින් අපි සාමාන්‍ය බෝධි පූජාව කරන විදිහටම තමයි අර පැන් කලතුණක තොණන් තියාගන්න. ඒ ගැටලුවක් නැහැ. ඔබ ගිහිල්ලා ඒ පිරිසුදු වෙලා ඒ නුගකොළ හතක් බෝධිය වටේට තියලා අර අවම වශයෙන් නිල් පාට එක මලක්වත් ඒ නුගකොළේක තියන්න පුළුවන් නේද? වැඩිපුර තියන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ ඒ මල් තියලා පැත්තකින් අර එලෙඟි තෙල් පහන් හත දල්ලන්න ඕන. ඒ කියන්නේ නුගකොළේ උඩින්ම නුගකොළ හතෙත් දල්ලන්න. දල්ලලා ඔබ සාමාන්‍ය පරිදි පන්සිල් සමාදන් වෙලා ඊට පස්සේ ඔබ අර මෛත්‍රී භාවනාව මම හැමදාම කියන මෛත්‍රී භාවනාව කරලා බෝධි පූජාවට අදාළ ඒ ගාථාවල් ටික කියලා ඊට පස්සේ බොජ්ජංග පිර තුන් වරක් කියලා අන්තිමට නැවත වරක් ඔබ අර පෑන් දෝවණය කරනවා නම් බෝධිය ඒ කටයුතු කරලා අන්තිමට ආය මෛත්‍රී භාවනාව කරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න ඕන. විෂ්ණු දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. මොකද මේ විෂ්ණු දෙවියෝ තමයි මේ සෙනසුරුගේ අපලකාරී තත්ත්වයන් වලට ඉතා සුවිශේෂීම තත්ත්වයන් තුළ බාරහාර වෙන්නේ අපේ සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තුළ. ඉතින් එහෙනම් විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර වෙන්න, සෙත්ක විසජ්ජනය කරන්න, පුද පූජා පවත්වන්න මේ කාල සීමා තුළ පුළුවන් නම් ඒ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඉතින් අර මම හැමදාම ගොඩා දුරට කියනවා විෂ්ණු දෙවියන්ට සෙනසුරාදා රාත්‍රියේ 12යි 5ට පහනක් දල්ලන්න පුළුවන් නම් එළෙඟි තෙල් වලින් පොල් තෙල් කලවම් කරලා හරි ගමන්නේ නිල් මල් ටික පූජා කරලා ඔබ බුදු පහන තියෙන තැනම විෂ්ණු දෙවියන්ගේ රූප අවශ්‍ය නැහැ. ඔබ අන්‍යාගමකින් නම් ඒ ඔබ යම්කිසි පිරිසුදු තැනක ඒක කරන්න. ඔය රාත්‍රී 12යි 5 කියන අදහස් කරන්නේ මේ සෙනසුරාදා රාත්‍රී කියන්නේ ඉරිදා එළි වෙන ඉරිදා අලුයම. සමහරු ඕක පටලගෙන සිකුරාදා එළි වෙද්දී සෙනසුරාදා 12යි 5 කියන්නේ ඒකනේ අලුයම 12යි 5නේ. අපේ සිංහල ක්‍රමයේ තුල දවසක් කියලා ගන්නේ මේ දවස සූර්ය උදාවෙන් ඉඳන් ලබන අනිත් දවස සූර්ය උදා වෙනකන් තියෙන පැය 24නේ. අන්න ඒක නිසා සෙනසුරාදා කිව්වහම ඉරිදා අලුයම සූර්ය උදා වෙන තෙක්ම සෙනසුරාදා දවස තමයි පවතින්නේ. එහෙනම් සෙනසුරාදා රාත්‍රියේ 12යි 5 කියන්නේ සිංහල ක්‍රමවේදය තුල ඉරිදා අලුයම 12යි 5ට. එහෙනම් ඒ දල්ලලා ඒ කියන කන්න ලව් කියලා විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර නිතර විෂ්ණු දෙවියන් සිහි කරන්න. ගැටලුවක් වෙන හැමදේම ඔබ යහපත් කලක්‍රියාවක් කරපළම. මොකද මේ කාලේ සෙනසුරු ගහයා කියන තැන්තොලදී අර කෙටි පොඩි පුණ්‍ය කර්මවත් මහා පුණ්‍ය කර්ම. ඒක නිසා ඔය අසරණයට උදව් පදව් කිරීම ඒවා කිසි දෙයක් ඔබට මේ යහපත වෙන්න ඔබේ අපල දුර වෙන කියලා නෙමෙයි. ඔබ ඒ දේ කරන්න. ඒ දේ කිරීම තුළ ඒ කිරීමෙන් පස්සේ ඔබ විෂ්ණු දෙවියන් සිහිපත් කරනවා නම් ඒ පින විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් මෙන්න මේ තත්ත්වයන් තුළ ඔබට ඒ තියෙන අර පුංචි පුංචි අපලකාරී තත්ත්වයන් වෙනස් කරගෙන ජීවිතය යහපත ළඟා කරගන්න පුළුවන්. ඒතෝ ඒ තත්ත්වයන් තුළ ඊටා සුවිශේෂී යහපතක් අර දෙවියන් අදහන අයට වැදගත් වෙනවා. නැත්තම් බෝධි දෙවියන් අදහන නැත්තම් බෝධි පූජාව පමණක් කිරීම ප්‍රමාණවත්. ඒ දේවල් තුළ බෝධි පූජා පවත්තලා ඒ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් හැම වෙලෙම තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කරන්න. මොකද සෙනසුරු කියන්නේ අර අපල ඇති කරන ග්‍රහයෙක් කියලා ප්‍රකට වුණාට ඔය කාටද අපල ඇති කරන්නේ? යහපත් අයට සෙනසුරු කවදක්වත් ගැටලු මතු කරන්නේ. ඔබට සෙනසුරු කාල සීමා තුළ මොකක් හරි ගැටලුවක් තියෙනවා ඔබේ ඔබට නොපෙනෙන හෝ යම්කිසි අයහපත් දෙයක් තියෙනවා. ඔබ ඒ ජීවිතේ පරිවර්තනයක් කරගන්න. ඒතර ආගම දහමට යොමු වීම තුළ අධ්‍යාත්මයේ දියුණුව තුළ ඔබ යහපතට යොමු වෙන්නේ. නිකන් සංකේතාත්මකව ලෝකෙට පේන දෝත් මුතුන් දීම වැඳගෙන ආගම් වලට ගිහිලා වැඩ කරලා නෙමෙයි. ඔබ අධ්‍යාත්මික ඔබ මනස තුලින් අධ්‍යාත්මික යොමු වෙන ආගම දහමට. එතකොට ඉබේම ඔබ තුල දැහැමිදී නිවැරදිදී ක්‍රියාත්මක වෙන්න, හරි දේ කරන්න ක්‍රියාත්මක වෙන්න පෙළඹෙනවා. වගේම අයහපත ඔබට නොදැනීම ඔබ කෙරෙන් බැහැර වෙනවා. ඒ දේවල් වලින් ඔබ ඈත් වෙනවා. ඔබ තුල ඔබට නොදැනෙන අයහපතත් දුරු කරගන්න අවකාශය එනවා. අනේ ඒකයි ඔය අධ්‍යාත්මික ජීවිතේ එහෙම නැත්නම් ආගම දහමට යොමු වීම තුළ තියෙන විද්‍යාත්මක පසුබිම. මොකද අපේ ආගම දහම කියන්නේ හැම වෙලෙම යහපතනේ. යහපත් දේ හිතෙන්ද, යහපත් දේ ඔලුවට එන්න එන්න ඔබ යහපත් වෙනවා. ඒක සාමාන්‍ය මනෝවිද්‍යාව තුළ තියෙන කාරණා. ඒකයි මේ යම් කිසි ආකාර අපේ දෙවියෝ ඉන්නවද, අවය ආගම් ඇත්තද, අපි නම් ආගම් අදහන්නේ නැහැ, එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ඒ දේවල් තුළ තියෙන්නේ අපිට
මානසික එක පැත්තෙන් කතරත් උත්තේජනය. අන්න ඒ දේ තුළ ධනාත්මක භාවය අපිට ජීවිතය ළඟා කරනති ඔයදේ කරන්න උත්සාහ කරන්න. ඒවගේම විශේෂයි මේ කාල පරිච්චේදය තුළ අසනීපකාරිතත්වයන් සෞඛ්‍ය මේ ගැටලු තියනයට මේ කියනදේ විශේෂයි. හැබැ අනිත් අයත් කරා කියලා ගැටල නැමුද නිරෝගී භාවයකින්ද අපේ ශරීරය තුළ ක්‍රියාත්මකන දේවල් අපි දන්නෙන්න අපිට නිරෝගී වෙන්න වුනත් මේ දේ වැදගත්. මෙන්න මේ කියන ඖෂධ වර්ග ටික පුළුවන් හොයාගන්න උත්සාහ කරන්නකෝ තියෙනවා සිංහල බේත්තල විසල්වල. එනම් පැහැදිලිව ලියාගන්න ලියාගන්න කළුතල අංජන, ඒ වගේම ලොත්සුම්බුල, බැවිල, පොරි, සතකුප්ප. කළුතල අංජන, ලොත්සුම්බුල, බැවිල, පොරි, සතකුප්ප කියන ඖෂධ වර්ග ටික අරගෙන ඔබ සාමාන්‍ය සෙනසුරාදා දවසක අලුයම ඇහැරිලා මේක සාමාන්‍ය පැය කීපයක් අර ලොකු භාජනයේ වතුර දාලා මේ ඖෂධ ප්‍රමාණවත් අන්දමින් දාලා කකාරනවා කියන්නේ අපි ටිකක් ගොඩාක් රස්නෙන් මේක තම්බනවා කියන්නේ තම්බලා ඒ වතුර නාන්න. ඔබට නෑමට ප්‍රමාණවත් තරම් ටිකක් ලොකු එකක නානන හොඳට වතුර කලවම් කරන්න යන්න ඕනේ නෑ. මේවා හරි සුවඳවත් එකින්ද සබන් ගන්න අවශ්‍ය නැහැ. අන්න ඒ ඖෂධ ස්නානේ පුළුවන් නම් මාසෙකට දෙපාරක් පුළුවන් නම් සතිපතා කරන්න ගැටලුවක් නැහැ. මොකද මේ දේ තුළ සෑහෙන දේවල් දෙනවා. මොකද්ද අනිත් එක මේ ඖෂධමය තත්ත්වයන් තුළ රෝගී තත්ත්වයන් වලට විසඳුම ලැබෙනවා. තව පැත්තකින් ඔබට ඔබගේ රූපශ්‍රීය වර්ධනයට එක පැත්තකින් ඔබ ලස්සනනේ ගොඩක් අය ආසනේ ලස්සනට ඉන්න ලස්සනනේ වර්ධන්නේ. මේ මොකද ලස්සනට වීම තුළත් මානසික උත්තේජනයක් තියෙනවා. මම ඔබට කියලා දෙනවා ඔබ ඔබ තුළ ඔබේ ලස්සන දකින දකින්න ඔබ ධනාත්මක වෙනවා. එතකොට ඒ අසුභකාරී දේවල් අඩු වෙනවා. ඒක මනෝවිද්‍යාඥයන් පවා ඒක අනුමත කරලා තියෙන දේ. ඒ නිසා ලස්සන වේදේ වේදගත. ඉතින් දැන් මේ ඖෂධ ස්නානේ දිනපතාම කරන්න නැත්නම් එපා. ලොකු වියදමක් කියයි. හැකිනම් ගැටලුකුත් නැහැ. දිනපතා නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් උපරිම කරන කෙනෙකුට සතියේ දෙතුන් වතාවක් කරන්න කමන්නේ නැත්නම් සති දෙකකට සැරයක් හරි කමන්නේ. මේ දේ තුළ ඔබට අර අසනීපකාරිතත්වයෙන් වල මිදීම වගේම අර ඔබට රූපශ්‍රී වර්ධන වීම ඕරයක ධනාත්මක වෙන්න බලපාන කාරණා සිද්ධ වෙනවා. ඒ නිසා ඔය දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඔය වගේ තැන් තුළ ඔබට ලොකු වෙනසක් ඇති කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම ටිකක් සුවිශේෂී මන්ත්‍රයක් මම ඔබට දැන් තිරේ දිස්සේ වචන ඒ ශබ්ද කරන ආකාරයත් කියන්න. ඒක හැකින උදෑසන අවදි වුණ ගම අර අපි හැමදාම අහන මෝරපිරිත, සූරපිරිත, චන්දපිරිත, කන්දපිරිත, සත්බුදු වන්දනාව ඒ කියන පිරිත් ශ්‍රවණය කරලා මේ කියන මන්ත්‍රය ඔබ මෛත්‍රී භාවනාත් කරලා මේ කියන මන්ත්‍රය 21 වතාවක් කටපාඩමින් මේ කෙටි මන්ත්‍රය කටපාඩමින් කියන්න පුරුදු වෙන්න. උදේ එහෙමයි රාත්‍රී නිින්දට පෙරත් ඒ විදිහටම කරන්න. ඒ දේ තුළ ඉතා ප්‍රබල ධනාත්මක භාවයක් ඔබේ ඕරාකට ලැබෙනවා. වගේම මේ සෙනසුරු ග්‍රහය තුළින් එන අසුභකාරී දේ විදිලා සෙනසුරුගෙන් යහපත් දේ ඔබට ළඟා කරගන්න හැකියාව පාදිනවා. නිසා මෙන්න මේ තීරයේ දිස්සන මේ මන්ත්‍රය ඔබ අනිවාර්යයෙන්ම උච්චාරණය කරන විදිහ මම කියන්න. ඒ විදිහට කීප වතාවක් 21 වතාවක් දිනපතා උදේ හවා කියන උත්සාහ දරන්න මේ දේ තුළ යහපත ළඟා කර හැකි. ඒ මන්ත්‍රය වෙන්නේ ඕම් නීලංජන සමාභාෂම් රවිපුත්‍රම් යමාග්‍රජම් ඡායා මර්තණ්ඩ සම්භූතම් තම් නමාමි ශනීශ්චරම්. ඉතා කෙටි මන්ත්‍රය. ඉතින් ඕක ඔබ උච්චාරණය කිරීම තුළ දිනකට උදේ 21යි රාත්‍රී 21යි ඔය ශනිගේ අපල තුළ තියෙන දේවල්. මේක මේ මොකද්ද මේ කියන්නේ මන්ත්‍ර කියන්නේ මොකද්ද මේ මන්ත්‍ර කියන දේ මේ යම්කිසි ආකාරයකින් මේ ඝන මත පිහිටලා ගායනා කිරීම තුළ වෙන්නේ ඔබගේ ඕරා එක ධනාත්මක වීම. මොකද ධනාත්මක දේෙද්දි ඍණාත්මක දේවල් අහෝසි වෙනවා. අන්න ඕකයි විය යුත්තේ. නැත්නම් මේකේ ඇතුළේ තියෙන গুপ্তකාරී දේවල්ත් ඒ දේවල් සෙවීමත් අවශ්‍ය වෙන්නේ. මේ හැම දෙය තුළම තියෙන ධනාත්මක භාවය. ඒකයි මේකේ තියෙන වැදගත්කම. ඒ වගේම කිතුණු කතෝලිකාය විශේෂයි මේ කාල පරිච්ඡේදයන් තුළ අනිවාර්යම සෙනසුරාදා දවසට රාත්‍රී 11 12 අතර හැකිනම් ශුද්ධෝපය ගත කරන්න. ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න. ඒ දේ තුළ ඒ කාරණා ඉස්ස සිද්ධ කරන්න. අනිත් පැත්තෙන් මහා සන්තියාගු මුනිතුමාට බාරහාර පුද පූජා කරන්න. බාරහාර වෙන්න මැදිහත්කාරකම ඉල්ලන්න ඔබ වෙනුවෙන් ඔන්න මහා සන්තියාගු මුනිතුමාට බාරයක් වෙනවනම් අන්න මේ කාලේ ඉතා යහපත් ඔබගේ ඒ තියෙන තත්ත්වයන් තුළ ඒ කටයුතු කරන්න. ඉතින් ওই තත්ත්වයන් කරා යන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම වරද්දන්න නැතුව සිකුරාදා දවස් වලට දිවසපසද වන්දනාව සහ දිව හෘදේ ප්‍රාර්ථනාව කියන නිතර කටපාඩමින් ඔබ තියාගන්න ගල්ලෙනේ ආඥාව. හැම ගැටලුවක් ඇති වෙන යහපතක් ඇති වෙන ඔබට යම්කිසි ප්‍රශ්නයකට උත්තරයක් නැති වෙන හැම වෙලෙම මුලින්ම ඔය ශ්‍රී ගල්ලෙනේ ආඥාව සිහි ගන්නවන්න. ඒ තුල ඔබට ඒ අවශ්‍ය කරන දේ නිසි ලෙසම සිද්ධ වේවි. ඉතින් මේ තත්ත්වයන් තුල තමයි මේ සෙනසුරු මහා ලොකු දේවල් නෙමෙයි මේ සෙනසුරු බිය විය යුතුනේ. ඔය බය කරන තරම් සෙනසුරු
ඔය ඒ තරම් බයවිතුනේ අපි හරි විදිහට යනවන සෙනසුරු ගිලගන්නවා මේ ලග්න ලැබන අවුරුද්දේ ඔය කතා කියයි කලබල වෙන්න එපා ඒ ඒ වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියන දේ මම ඔබට කියනවා ඔබට ගමන යන්න හැකියාව දෙනවා කිසිම දෙයකට ගිහින් සෙනසුරු ඒ රස්තක ඔබ විහිං දා ගන්න එපා ඔය කතා අහලා බය වෙලා ගිහිල්ලා ණය වෙලා ලක්ෂ ගණන් පුදලා අර ශාන්ති කර්මයේ මේ ශාන්ති කර්මයේ අර යන්ත්‍රය පළඳන්න මේ යන්ත්‍රය පළඳන්න මෙහෙමයි ඒ අත්‍යවශ්‍ය කාරණා තියෙනවා හැබැයි අපේ රටේ ගොඩක් ඕවා කරන්න බොරු ඒක නිසා බොරුවට ගිහින් විහිං ඒ රස්තකේ දාගන්න නැතුව ඔබ මේ කියන දේවල් කරලා බලන්න ඉස්සල් මේ දේවල් තුළ ඔබට අනිවාර්යයෙන්ම උත්තර ලැබෙනවා ලැබෙනවම ඒවට වියදම් යන්නේ වියදම් යන්නේ කරද්දී ඖෂධ වර්ග ගන්න පහන් දැල්ලන්න යන්තාග්‍රට වියදමක් යනවා නමුත් අර ලක්ෂ ගණන් වියදම් වෙන්නේ මේ දේ කරලා බලන්න පුළුවන් නම් අර බෝධි පූජාව දින 7ක් සෙනසුරාදා 7ක් කරලා බලන්න ඊට පස්සේ ප්‍රතිඵල ඔබම කමෙන්ට් එකක් දාලා යන්නකො මේ වීඩියෝට ඇවිල්ලා ඉතින් ඒ නිසා ඒ දේවල් තුළ යන්න හැම දෙයකටම අර හැබැයි ඉතින් වරුවෙන් දෙකෙන් ප්‍රතිඵල දෙනවා කිව්වට මේ වල එහෙම නැහැ පියවරෙන් පියවර තමයි ටික ටික තමයි ඒ දේවල් හරියන්නේ ඔය වරුවෙන් දෙකෙන් තුනෙන් ප්‍රතිඵල දෙනවා කියපුවා එහෙම ප්‍රතිඵල දුන්නද කියන එක ලකු ගැටලුවක් තියෙනවා ඒ නිසා ඒව ගැන හිතන්න එපා ඔබ ඔබ ගැන විශ්වාස කරගෙන ඔබ ධනාත්මක ගමනක් යන්න එතකොට ඔබ හරි කෙනෙක් නะ ඔබ නිවැරදි දේ කරන කෙනෙක් නะ කවදාක්වත් කිසිම ග්‍රහයකින් අපලයක් ඔබට එන්නේ නැහැ ඒ මොකද හේතුව ඔබ ප්‍රතිපත්තිය මේ කටයුතු කරද්දී අනිවාර්යයෙන්ම ඔබ තුළින් යහපත් දේ සිද්ධ වෙනවා ඒ යහපත් දේ තුළ ඔබට කුසල් වර්ධනවා කුසල් වඩද්දි වඩද්දි අකුසල් කර්ම යටපත් වෙනවා ඒකයි වී යුක්ති අර මං කිව්ව ඉඳලා හිටලා ඉතින් වැස්ස කුඩේ ඉහෙලා යද්දි චුට්ටක් තෙමෙන්න පුළුවන් එහෙම කියලා මට බයින්න එපා අර 100%ක් ඔබේ අපල උපද්‍රව නැති වෙන්නේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන දේ සුළු විදිහට විසඳෙන්න පුළුවන් ඒකදී ඔබ හැසිරීම රටාව එක තමයි වෙනස් වෙන්නේ ඉතින් ඒක නිසා ඒ හැමදේම බුද්ධිමත්ම තේරුම් අර මොකද්ද මේ කියන විද්‍යාත්මක දේ කියලා තේරුම් අර බොරුකාරෙන්ට අසු නොවි ඒ රාෂ්ට්‍රක විහිං දාගන්න නැතුව මේ ජීවිතය ඉදිරියට යන්න අනිවාර්යයෙන්ම මාර්තු මාස 29 වෙනිදා වෙද්දි කුම්භ රාශියේ මීන රාශිය යන සෙනසුරු ග්‍රහයාගේ ගැන වීඩියෝ එකක් කරනවා ඒ කාලට කවටද ඒ රාශියට ගන්නේ ඒ වලින් ගැලවෙන්නේ කොහොමද කියලා වෙනම වීඩියෝ එකක් කරනවා කාලවල වියදු නැ ඔබ මේ ගමන ධනාත්මකව මේ කියන විදිහට යන්න ඔබට ජයග්‍රහණ ස්ථිරයි අනිවාර්යයෙන්ම ඔබ සැම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි.